over the shoulder. අද මගේ මේ උරහිසට මත්තෙන් පෙනෙන දසුන වෙනදාට වඩා ටිකක් දිලිසෙනවා. මං හිතන්නේ මා ඉදිරියෙන් ඉන්නේ තරුවක් නිසා වෙන්න ඇති. තරුවක් කිව්වට ඇ ටිකක් නිහඬ තරුවක්. යශෝදා විමලධර්ම. අයිබෝන්. අයිබෝන්. ඉතින් කියන්න රවිලාල් විමලධර්ම මහත්තයා ගැන නම් ටිකක් අහලා තිනවා. අම්මා ගැන කතා කරලා අපි තාත්තා ගැන කතා කරන්න පටන් ගමු. මගේ අම්මා මල්ලිකා විමලධර්ම. ඇය වෘත්තියෙන් නැටුම් ගුරුවරයෙක්. පනිබාර්ත කියන ගුරුතුමාගෙන් ඉගෙන ගත්ත. මං හිතන්නේ හේවුඩ් එක ආරම්භ කරපු කාලේ ඒගොලු තමයි ආරම්භක ඇය ආරම්භක ශිෂ්‍යාවක්. ඇය විමලාමරදේව, සීතාගම්මගේ මාලති සෝමබන්දු මේ අය එක බැච් එක. ඒගොලු තමයි හේවුඩ් එකේ පළමු ශිෂ්‍ය කණ්ඩායම. දැන් ඇය විශ්‍රාමිකයි. රවිලාල් විමලධර්ම මහත්මයා ගැන ඔබේ මතකයේ කියන්නේ තාත්තා හැටියට? තාත්තා ගැන නම් ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මදිවේ කියන්න කෙටින් කිව්වොත් ඒ තමයි මගේ ලෝකයේ වීරයා. එදාටත් අදටත් හෙටටත්. අද මං කොහේ හරි තැනක යම් තැනක ඉන්නවා නම් ඒ සියල්ල ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඉතින් කියන්න කොහොමද මේ කුඩා කාලේ ගෙවෙන්නේ? කොහෙද යශෝදාගේ ගම? අපි කොළඹමයි. තාත්තා කොළඹ, අම්මා නම් නුවර මුල්ගම. නමුත් පසු කාලීනව ඇත් කොළඹ තමයි ඉස්කෝලේ ගියේ, පදිංචි වෙලා හිටියේ. ඉතින් අපි ඉපදුනේ කොළඹ. කොළඹ නගරයේමයි ජීවත් වුනේ. නමුත් මං හිතන්නේ මගේ ප්‍රශ්නේ වැරදිද? කොහෙද නගරය කියලා අහන්න ඕනේ. නමුත් කොළඹ කියන්නේ ගමක් ඇත්තට, නගරයක් නෙමෙයි. මම දකින විදිහට වෙනත් රටවල් එක ගත්තහම. නමුත් මං හිතනවා මගේ දෙමව්පියන් නිසා ඒ කොළඹ හැදුනා කියලාවත් දැන් අපි දකින්නවනේ සමහර විවිධ විදියට හැදෙනවා. ඉතින් ඒ මගේ පවුල් පසුබිමත් එක්ක මං හිතනවා කුඩා කාලේ දරුවෙකුට ලැබෙන්න ඕනේ සියලුම පූර්ණ නිදහස ලබා දුන්න දෙමව්පිය යුවලක් මට හිටියේ. ඉතින් ඒ හින්දා මං හරි පින්වන්තයි කියලා මට හිතෙනවා. ඔබ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ කොළඹ කියන්නේ ගමක් වුණාට, ඒ කියන්නේ ලංකාවට සාපේක්ෂව ඔබ නිදහස් කෙල්ලෙක් පුංචි කාලේ. ඔව් ඔව්. එතකොට ඒ නිදහස ඔබ ගත්තේ නැහැ කියන එකද? එහෙම නැත්නම් මොකද? නෑ, ඒ නිදහස නිසා තමයි අද මම මෙච්චර හොඳින් ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන්නේ. මොකද එදාට වඩා එදා හුඟක් අයට ඒ නිදහස තිබුණා අදට සාපේක්ෂව. නමුත් අද දරුවන්ව හිර කරනවනේ තැන් තැන්වල දෙමව්පියන් විසින්. අපට එහෙම තිබුණේ නෑ නිදහසේ දරුවාට වැඩෙන්නට. ඒ දරුවෙකුගේ ළමා කාලයේ අවශ්‍ය කරුණු කාරණාවලට ඕන තරම් නිදහස තිබුණා. ඉතින් මං හිතනවා ඒ හින්දා තමයි මේ ලෝකයේ දිහා හොඳින් බලන්නට, සෞන්දර්යාත්මක සිතුවිලි පහළවන්නට ඉගෙන ගත්තා වුණාට, ක්‍රමානුකූල අධ්‍යාපනය ලැබුණා වුණාට සෞන්දර්යාත්මක දේවල් දරුවෙකුගේ මනස තුල වැඩෙන්නේ නැත්නම් මං හිතන්නේ අපූර්ණ මිනිසෙක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ නිදහසේ ගමන යන කාලේ ධර්මේ මතකයි ටිකක් එහාට ගිහිල්ලා මතක් කරලා බැලුවාම අර අසල්වැසියෝ ටෙලිනාට්‍ය තමාලි පිරිස් එක්ක ක්ලාස් ගිහින් එන හින්දෑරි ගෑනු ළමයා. මේ ඒ ගෑනු ළමයා මේ නිදහසේ සෞන්දර්ය චාරිකාව ගියේ හින්දද මේ කලාව පැත්තට ආවේ? නැහැ, කලාව පැත්තට ආපු එක අහම්බයක්. මම පුංචි කාලේ ගෙදර කලාව පිළිබඳ පසුබිම තිබ්බට තාත්තයි අම්මගේ දෙන්නගෙන්ම මම කලාවට හෝ සිනමාවට නාට්‍ය බලන්න ඒ වගේ දේවල් වලට කැමැත්තක් තිබුණ දරුවෙක් නෙමෙයි. ඉස්කෝලේදී හරිම කුල ඇටි කොන් වෙලා ඉන්න කැමති, මගේ පාඩු ඉන්න කැමති ළමයෙක්, පන්තියේ ඉස්සරහට ඇවිල්ලා කවියක්වත් නොකියන දරුවෙක්. නමුත් ඉස්කෝලේ 9 පන්ති ඉගෙන ගන්න කාලේ තමයි මට ආරාධනාවක් ලැබෙන්නේ මේ ටෙලි නාට්‍යයක රඟපාන්න. ඉතින් මම ඒක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද මම නාට්‍ය බලන්නවත් යන්නේ නැහැ. දැන් තාත්තා ඒ කටයුතු වලට සහභාගි වෙද්දී මට වැඩිමහල් සහෝදරයක් ඉන්නවා. ඇය තමයි ඉස්කෝලේදීත් මම ඉගෙන ගත්තේ ශාන්ත පාවුළු බාලිකා මිලාගිරි. ඉස්කෝලේදීත් මේ කලා කටයුතු වල නිරත වෙලා හිටියේ ඇය.
ඉතින් ඒ මුලින්ම ආරාධනාව ලැබුණාම මම ප්‍රතික්ෂේප කරා. නමුත් ඒ කාලේ හැටියට තාත්තා තමයි මාව උනන්දු කරේ නෑ මේක වා කරලා බලන්න ඕනේ කියලා. ඉතින් තාත්තගේ උමනාවට තමයි මම දැන් මං කලා ශිල්පිනියක් බවට පත්වන්නේ එහෙමයි. ටෙලිනාට්‍යකින්. ඔව් 1986 රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කරපු අත්තබින්දේ කියන ටෙලිනාට්‍ය තමයි මගේ මුල්ම රංගනය ඇතුළත් වන්නේ. ඉතින් ඒ කාලේ හැටියට අද වගේ නෙමෙයි ඉස්කෝලෙන් අවසර අරගෙන ප්‍රින්සිපල් ස්ක්‍රිප්ට් එක කියෝලා මේක දරුවෙකුට සුදුසු චරිතයක්ද නිවාඩු කාලේ ෂූට් කරන්න ඕනේ ඔය කාරණා කරුණු කාරණා ඔක්කොම වලට අවසර ගත්තේ තාත්තාමයි. ඒක කරාට පස්සේ තමයි මට මේ රංගනය කියන එක මේක හරි අපූරු කාර්යයක් කියන එක හිතට දැනුනේ. අර මේකේ රඟපාන්න ගියාට පස්සේ කියන්නේ මගේ හිතට ඇතුළුනේ මේ රඟපාන්න ඕනේ නිලියක් වෙනවා කියන එක නෙමෙයි. තමන් කොහොමද තවත් කෙනෙක් බවට පත් වෙන්නේ? ඒක හරි අපූරු සිතුවිල්ලක්. අපූරු කාරණයක්. කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒක අපි හරියට කරන්නේ? කියන්නේ යශෝදා කෙනෙක් කෙන අමතක කරලා ඇය ප්‍රියංකා නම් ඇගේ චරිතේ. ඇය ප්‍රියංකා බවට 100% පරිවර්තනය වෙන්නේ කොහොමද කියන ඒ සිතුවිල්ල තමයි මගේ සිත් ගත්තේ. අනුන්ගේ ප්‍රශ්න විසඳන වෙලේ අපේ ප්‍රශ්න විසඳ ගත්තොත් නරකද? මේ අජිත් මං කැමති නෑ ඔයා එක එක්කෙනාගේ ප්‍රශ්න මෙහාට ගේනවට. එක එක්කෙනාගේ කියන එක වැරදීනේ පියන් වදා. සුමදා සංකලයේ සුදර්මෙන් ටී කියන්නේ මට පිටය නෙමෙයිනේ. මං දන්නේ ඔයාට ඕන එකක් කරගන්න. අන්තිමේදී තාත්තලා අම්මලා ලේලිලා පුතාලා එකතු වෙයි. අපි නරක මිනිස්සු වෙන්නේ. යශෝදා තව කෙනෙක් බවට එහෙම පරිවර්තනය වෙන කාරණාව ගැන බොහොම මේ අසිරිමත් සිතුවිල්ලක් නේ ඔබේ හිතේ ඇතිවෙමින් පටන් ගත්තේ. දැන් අත්ත බිඳෙයි එකෙන් පස්සේ දැන් ඔබ ආවෙත් බොහොම পায় බුරුලෙන්. ඒ කියන්නේ ලොකු බරක් තියාගෙන ගොඩක් කලබල නොකර ආවේ. කොහොමද එහෙම වුනේ? ඒ සංයමය හදාගත්තේ කොහොමද? ඒ සංයමය මං හිතන්නේ පුංචි කාලෙම ඒ පවුලෙන්ම ඇති වෙච්ච දෙයක්. ඒක එකක්. සහ මම බොහොම නිහඬව හිමින් ගමනක් යන කෙනෙක්. කුමාරි අත්තබින්ද කරාට පස්සේ මං අපස සාමාන්‍ය පෙළ කරා. ඊට පස්සේ තමයි අර අසල්වැසි එකේ කුඩා චරිතයක් රඟපෑවේ. ඔහොම ඇවිල්ලා එළවල් පන්තියට එද්දී 11 පන්තියේදී තමයි වන්දුල විතානගේ හිරු දහස කියන වේදිකා නාට්‍යයට ආරාධනා ලැබුණේ නැවත. මං හිතනවා අත්තමිදේ වලට වඩා හිරු දහසෙන් තමයි මං තීරණය කරේ මම මේ ගමන දිගටම යනවා. සහ මේක ඉගෙනගෙන කරන්න ඕන දෙයක් කියන පසුබිම ඉතාම තදින්ම දැනුණු තැන තමයි හිරු දහස පුහුණුවීම් කාලේ. ඒක පිටුපස්සේ තාත්තා හිටියා. මොකද ඔහුට තමයි ඕමනා වුණේ. ඔහු එදා තමයි තීරණය කරේ හිරු දහස පුහුණුවීම් කාලේදී ඇය තුළ යම් කුසලතාවයක් තියෙනවා. ඇයට මේක ප්‍රගුණ කරමින් ඉදිරියට යන්න ඉඩ ප්‍රස්ථාව සලස්සන්න ඕන කියලා ඒ තාත්තා ගත්ත තීරණයට මම එකඟ වුණා. මේ ටෙලිවිෂන් කැමරාවයි කැමරා මුකුත් නැති වේදිකාවයි කොහොමද වෙනස දැනුනේ යශෝදා විමුදාරමට? කැමරා මුකුත් නැති වේදිකාව තමයි රංගන ශිල්පියෙකුට හොඳම තැන. බොරු කරන්න බැරි අඛණ්ඩව චරිතයක් තුළ ජීවත් වෙන්න අවශ්‍ය වෙන එවලෙම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබෙන එතරම් අපූරු හැඟීමක් වෙන කොහෙවත් ඇති වෙන්නේ. වේදිකාව ටිකක් ජීවිතේ වගේනේ ආපහු ටේක්ස් වලට යන්න අමාරුයිනේ. නෑ. හරි. ඊට පස්සේ ටෙලිනාට්‍ය මෙහෙම දිගට එනවා. අපි චුට්ටක් එතනින් ආපහු යමුද කැලණිය විශ්වවිද්‍යාලේ පැත්තට. කියන්නේ කොයි කාලෙද කැම්පස් එක? කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ විභාගේ කරලා අවුරුදු 3ක් බලන් ඉඳලා. ඒ කාලේ එහෙම යුගයක් තිබුණා. 89 අවුරුදු කාලේ හැමෝම දන්න දෙයක් ඒක. ඉතින් විභාගේ කරලා අවුරුදු 3ක් බලන් ඉන්න උනා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඉතින් ඒ කාලේ තුල මම බොහෝ චිත්‍රපටවල ටෙලිනාට්‍යවල වේදිකාවේ රඟපාමින් සමාජයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.
නමුත් ඒ කාලෙත් මගේ අක්කත් ඉගෙන ගත්තේ කැලණි විශ්වවිද්‍යාලේ මගේ පියාණන් කැලණි විශ්වවිද්‍යාලේ ආචාර්යවරේ ඒ වෙනකොට අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 20 ගාණක් තිස්සේ නමුත් ඒ කාලෙත් මම එච්චර විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිබඳ මගේ පැහැදීමක් තිබුණේ නැහැ මට ඕමනා වුණා විභාගය ඉලෙවල් කරපු ගමන් අනිත් පැත්තට මේ බාහිර උපාධියක් සඳහා සූදානම් වෙන්න ඉගෙන ගන්න නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය මට ලැබුණ නිසා එතනදී තාත්තා කියපු දෙයක් තමයි ඇතුලේ ශිෂ්‍යෙක් වශයෙන් ඉගෙන ගන්න එක තමයි වඩා වටින්නේ ඔබ මේ කියන්නේ මම මගේ මේ කලා ශිල්පිනියක් නිසා ඇතුලේ ගොඩාක් දේවල් මට කරන්න ඉඩ ප්‍රස්තාව ලැබෙයි ඒ හින්දා ඇතුලට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන කියන එක තුල කියන මතේ ඔහු හිටියා ඉතින් ඒ නිසා අවුරුදු 3ක් ඉඳලා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා අනිත් සාමාන්‍ය දරුවෙක් වගේම නමුත් මාව හුඟා කලාවට කලා ශිල්පීක් විදිහට අගය කරෙත් මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයිම තමයි මං කරපු චරිතහරහා මං හිතන්නේ මම ඔය විනෝදාත්මක පැත්තට බර නැති එහෙම එහෙම මේ බොහොම ස්වාභාවික චරිත තමයි රඟපෑවේ මල් ගස් වටේ දුවමින් සින්දු කියමින් රඟපෑවේ නෑ කවදාවත් ඉතින් මාව අගය කරපු ඒ පිරිස විශ්වවිද්‍යාලයේ මං හිතනවා මගේ ජීවිතේ ගමන් මඟ වෙනස් කරපු ඊටාම මාව ඊටාම කොහොමද විශාල ලෙස කම්පැනියට පත් කරපු තැනක් වෙයි කියලා මම හීනේ කිමත් හිතුවේ මට නැකිට ගන්න පුළුවන් වුණා නම් මම මේකට මොනාරි කරන අයින්සා එපා එපා පැතුම් බුංගෝ හවාගෙන ගිහින් එහෙම කළොත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගේ වෛර තවත් වැඩි වෙයි. මේකෙන් අන්තිමට ලොකු විනාශයක් වෙන්නේ. අනිත් එක අන්තිමේදී කී දෙනෙක් මේකට නිකන් පැටලෙයිද? ওই කාලේ ජනප්‍රියම වෙලා තිබුණු චරිත මොකක්ද ඔබේ? ටෙලිනාට්‍යයක් ගිගිරි වලලු කියලා මාලිනී කියන චරිතෙ. මැද පෙරදිග දරුවා තැරලා මැද පෙරදිග ගිය කාන්තාවක්. ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණා ඒ චරිතෙ. ඒක තමයි මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන කාලේ මේ ප්‍රචාරය වෙමින් තිබුණ නාට්‍ය. ඔව් එතකොට දැන් දරිද්‍රතාවය සම්බන්ධ බැඳුණු චරිතයක්. එතකොට එවැනිම පෞල් පසුබිමක් තිබුණු විශ්වවිද්‍යාල දරුවෝ ඔබේ විශ්වවිද්‍යාල සොයුරු සොයුරිය ඔබව කොහොමද පිළිගත්තේ? පිළිගත්තේ මං හිතපු විදිහට නෙමෙයි සම්පූර්ණ වෙනස් විදිහට. ඒ කියන්නේ මාව කලා ශිල්පීක් විදිහට අගය කරපු ඒ අය මම විශ්වවිද්‍යාලයේ ඇතුලේ ඒගොල්ලොත් එක්ක ඉගෙන ගන්නවට කැමති වුණේ නැහැ. ඒගොල්ලන්ගේ තර්කය වුණේ ඔබ විශ්වවිද්‍යාලය ඇතුලේ ඇවිල්ලා ඉගෙන ගන්නේ හින්දි විෂය. ඒක උගන්වන්නේ ඔබේම පියාණන්. ඒ ගෙදරදී ඉගෙන ගන්න තිබුණා. මේක තව දරුවෙකුට ලැබෙන්න තිබිච්ච අවස්ථාවක් තමයි මම මේ වෙන පුළුවන්කම් තියෙද්දී අරන් තියෙන්නේ. නමුත් ඉතින් මන් නිදහස් අධ්‍යාපනය තුළ මගේ තව මූලික අයිතිවාසිකමක් ඒක ඉතින් නැත්තම් මම පිටරටක විශ්වවිද්‍යාලයකට යනවා මෙහෙම ඉගෙන ගන්න ඕනේ නැහැනේ ඉතින් ඒගොල්ලන්ගේ තර්කය මාව ඊටාම දරුණු ලෙස නවක වාදයට ලක් කරා ඒ සිද්ධීන් හරිම ඒ කාලේ නම් මම මාධ්‍ය වලින් ඉගෙන කතා කරා ඒගොල්ලන්ට තිබුණේ ඇත්තටම මේ එකම එක ශාස්ත්‍ර පීඨයක විතරයි මේක සිද්ධ වුණේ මානව ශාස්ත්‍ර පීඨයට එන්නේ හුඟක් වෙලාවට ඒ කාලේ පැවතුණු යුද සමය මේ මායිම් ගම්මාන දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වලින් එන විවිධ මානසික මට්ටම් තියෙන ළමයි තමයි මේ විදිහට දරුණු ලෙස ගැහණු ළමයි පිරිමි ළමයි භික්ෂූන් වහන්සේලා පවා මාව ඉතාම මේ හරිම තිරස්චීන ලෙස නවකෝදයට ලක් කළා කියලා කියනවා. ලක් කරා. ඉතින් ඒක මං කීප විටක් කල්පනා කරා මේ දැන් සාමාන්‍ය නවක වදේ දෙන්නේ ලෙක්චර් එකකින් තව ලෙක්චර් එකක් අතරතුර දෙන්නේ. එහෙමත් මාව යවන්නේ නැහැ. මොකද මේ ගෙදරින් ඉගෙන ගන්න පුළුවන් එක මම අර දේශනෙට සහභාගී වෙන්න ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. නමුත් මගේ හිතේ හයියක් තිබුණා ඇයි මේගොල්ලෝ මෙහෙම කියන්නේ කියන එක. ඒ කියන්නේ මොකද්ද දැන් මම ඒගොල්ලන් පෞද්ගලික වඳුනන්නේත් නැහැ. ඇයි මෙහෙම
එක්තරා ජනකොට්ටාශයක් මේ විදිහට තමන් මේ කියන්නේ අගය කරපු ශිල්පියෙක්ව මේ මේ විදිහට ඉතාම දරුණු ලෙස මේ මේ මෙහෙම ඊර්ෂාවට ඊර්ෂාවක් තමයි එතන අපිට තියෙන්නේ. මට හරි කියන්නේ ඔබ හිතන්නේ ඒක ඇත්තටම මේ තාත්තා ඉන්න හින්දා ඔබට ඉගෙන ගන්න කිව්ව නෙමෙයි, ඊට එහා ගිය එකක් තියෙනවා කියලාද? ඊට එහා ගිය එකක් තියෙනවා. ඒගොල්ලන්ට කොච්චර වුණත් ඒගොල්ලන්ට තියෙනවා තමන්ට හරි හරි ෆ්‍රස්ට්‍රේෂන් එක ඒ ළමයි හිටියේ. මං කිව්වේ අර විවිධ මානසික මන එහෙම නැත්තම් වෙන කොළඹ ළමයින්ටත් එහෙම කරන්න තිබ්බා, විද්‍යාපීඨය අයටත් කරන්න තිබ්බා. ඒ අය කවදාවත් නවක වදයට, ඒ සාමාන්‍ය නවක වදයට ලක් කරා, කොමන් රැග්ස් කියලා කියන්නේ. ඒ වගේ අර මේ බොහොම සෞන්දර්යාත්මක දේවල් වලට කවදාවත් මාව සම්බන්ධ කරේ නෑ. අනිත් ළමයි එක්ක මාව නවක වදයට හසු කරගත්තේ නෑ. 3000ක් ඉන්නවනම් විශ්වවිද්‍යාලයේ 3000ට මම අවශ්‍ය වුණා මේ තනි තනිව මාව රැග් කරන්න. එතකොට ගෑනු ළමයෙකුට හෝ පිරිමි ළමයෙකුට ඇතිවෙන, මිනිසෙකුට සාමාන්‍ය මිනිසෙකුට ඇතිවෙන මානසික පීඩනය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ මානසික පීඩනය මට වඩා දරුණු වුණේ මගේ තාත්තට. මොකද ඔහු මම දැකපු ලෝකේ කරුණාවන්තම පුද්ගලයා. ඔහු දන්න හැමෝම දන්නවා ඔහු හරීම මේ කරුණාවන්ත මිනිස්සෙක් කියලා. ඔහු හඬක් උස්සලා මේ වැරද්දක් කරපු කෙනෙකුට වත් දඬුවම් නොකරන, කතා නොකරන කෙනෙක්. ඌට මේක දරන්න බැරි වුණා. ඒ කියන්නේ ඌට මාව බේරගන්න විදිහක් නැහැ. ලෙක්චර්ස් වලින් පස්සෙත් රෑ වෙනකන් මාව තියාගන්නවා මේ නවක වදයට ලක් කරමින්. ඔහු මං එනකන් කන්ද පාමුල බලා ඉන්නවා මාව එක්කන් යන්න ගෙදර ආපහු. ඉතින් මේක දැකලා දැකලා, මොකද මම කිව්වනේ මට එළියෙන් ඉගෙන ගන්න ඕනේ, බාහිර උපාධියක් කරන්න. ඔහුගේ උමනාවට තමයි මම ඇතුළට ගියේ. ඔහුට හරිම මේ පශ්චාත් වරදකාරී හැඟීමක් ඔහු තුළ තිබුණාද? මේ එයා කියපු නිසා තමයි මේ දුක් විඳින දුව කියලා. ඔව්, එයා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙහෙම මේ විදිහ ප්‍රතිචාරයක් දක්වයි කියලා. මොකද මගේ අක්කත් ඉගෙන ගත්තේ ඒ විශ්වවිද්‍යාලයට, කිසි ගැටලුවක් තිබුණේ නැහැ. ඉතින් තාත්තා ඒ වෙනකොට අවුරුදු 25ක් විතර ඒ විශ්වවිද්‍යාලය උගන්නලා. අවසානයේ සිද්ධ වුණේ ඒ මානසික පීඩනයත් එක්ක ඔහු ඔහු දරුණු ස්නායු රෝගයකට ගොදුරු වුණා. ඔහු නැවතත් යථා තත්ත්වයට ආවේ නැහැ. එහෙනම් මම වසර 2000 වෙද්දී ඔහු මේ ලෝකෙන් සමුගත්තා. ඉතින් මං දකින්නේ අවුරුදු 70 වගේ ඉතාම මේ ඕනේ නැති කාලෙක මේ රටට හුඟක් තව දේවල් ඉතාම හොඳ දරු පරපුරක් බිහි කරපු හොඳ ගුරුවරයෙක් රටට අහිමි වුණා. මම ජීවිතේ ජය ගත්තා, ඔහුගේ සිහිනයත් සැබෑ කළා, මං දිගටම ඉගෙන ගත්තා, ඒ සියල්ල කරා. නමුත් එවැනි පුද්ගලයෙක් අපේ සමාජයෙන් ඔය විදිහට වෙන් වී යාම හරි කනගාටුවට කාරණා. ඔව්, ඒක වචනේ පරිසමාප්ත අර්ථයේම ඛේදවාචකයක් තමයි. ඒත් මම කැමති එතනින් අපිට යතුරක් පාදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ යශෝදා, ඒගොල්ලොත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙච්ච ව්‍යාපාරය. බිලි කපල තැන් තැන් වල ශිෂ්‍යයන්ගේ තියපු. හැබැයි එවැනි ප්‍රචණ්ඩත්වයට ගොදුරුණු ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇතුළෙන්ම කොහොමද මේ ප්‍රචණ්ඩත්වය වෙන වෙන රූපවලින් එළියට එන්නේ කියන එක ලංකාවේ සමාජ විද්‍යාඥයන් හොයන්න වටින දෙයක්. ඔබ 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 මතු කරා හොඳ කලාපයක්. ඒ කියන්නේ ඔවුන්ගේ සමාජ තත්ත්වයන් තුළ තිබුණා දරිද්‍රතාවය, යුදමය වටපිටාවක සිටීමෙන් විඳපු දුක් එහෙම කියලා. එතකොට මං හිතන්නේ මේ මේක හුදු නිකන් අර ඛේදවාචකයක් හැටියට පොතක ලියලා පැත්තකින් තියනවට වැඩිය ඉගෙන ගන්න අතිවිශාල පාඩම් තොගයක් මේ කතාවේ තියෙනවා කියලා ඔබට හිතෙන්නේ. මං හිතන්නේ ඒකට මම තනිවම සටනක් ගෙනිච්ච එහෙම ගෙනියන්න බෑ. නමුත් මට හම්බෙන හැම අවස්ථාවකම මම ඒක කතා කරනවා. ජීවිතේ හරි පුදුමයි කියලා මම දකිනවා හැමතිස්සෙම. මේ ළඟදී මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලේ විසින් මට ගෞරව උපාධියක් පිරිනැමුවා මම කලාව වෙනුවෙන් කරපු සේවයක සඳහා කියලා. ඉතින් මට ඒකට ආරාධනා කරාම මට හරි හරි මට දැන් නම් හරි ඉරණම් සාගතයි උත්ප්‍රාසාත්මකයි. උත්ප්‍රාසාත්මකයි මට ඇත්තටම හිනා ගියා. මම ඒක ප්‍රතික්ෂේප කළා. ටෙලිනාට්‍ය කියන මාධ්‍ය ගත්තොත් ඉතාම ඉහළ තැනක තිබිලා ඒක තවත් උඩට යනවා වෙනුවට ඒක අවර ගණයට ආවේ
සිනමාවේ රූපවාහිනී ඒ හැම චරිතයක්ම මගේ කලා ජීවිතේ පෝෂණය කළා ආදරේ ජීවිතේට අත්‍යවශ්‍යම කාරණා